සුබ දවසක් යා පිළිගන්නවා මල් මිත්‍ර YouTube channel එකට. සෑම නිවසකම ලස්සනට වවපු ඇන්තූරිය අතවිත්ති গিතර ඉඳන්ම ලාභ උපයන්න පුළුවන් ව්‍යාපාරයක් වෙලා. ඇන්තූරිය මල් වගා කරුවන් අතවිනකොට පැල අලවිය මගින් බොහෝමයක් ලාභ ලබනවා. ඉතින් කාන්තාවක් ලෙස গিතර ඉඳගෙන ඔබටත් පුළුවන් ඉඳ තීර වේලාවට මෙසේ ඇන්තූරිය වගාවකට යොමු වන්න. අද මම බීජ තවන් දැමීම පිළිබඳව කියා දෙන්න යන්නේ. ඇන්තූරියම් මලක් පරාග කිරීමෙන් හටගත් බීජ පැලවලින් මව් ගසට සමාන වගේම විවිධ වර්ණයන්ගෙන් මල් හටගනී. ඒවායේ ඇති අලංකාරය නිසාම අද ඇන්තූරියම් බීජ පැල කිරීම බොහෝ දුරට ව්‍යාප්ත වී තිබේ. මෙසේ ඇන්තූරියම් මල් පරාග කිරීමෙන් මාස කිහිපයකින් කොළපුවේ බීජ කහ පැහැයට බුබුලු ආකාරයට හටගනී. මෙම බීජ හොඳින් මෝරා හැලින්නට ආසන්න අවස්ථාවේ තමයි තවන් දැමීමට සුදුසු. මෙසේ නෙලාගත් බීජ වතුර බුබුලුසේ ඔබට පෙනෙනවා ඇති. බීජය හොඳින් අතින් පොඩි කර පිරිසිදු ජලයෙන් හොඳින් කීප පාරක් සෝදන්න. සිවල ගතියකින් යුතු ආවරණේ ඉවත් වන තෙක් සෝදා නැවත කැප්ටාන් වතුරින් සෝදා ගන්න. බීජ තවන් දැමීම සඳහා හිස් ටොපී බෝතලයක් තමයි මම අද භාවිතා කරන්නේ. පුංචි ප්‍රොපගේටරයක් වගේ තමයි. කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී බීජ පැලවීමට සුදුසු පරිසරයක් මෙහි තිබීම විශේෂත්වයක්. අපි බලමු මාධ්‍ය සකස් කරගන්න ආකාරය. දිලීර ඉවත් වීම සඳහා කැප්ටාන් වතුරෙන් හොඳින් සෝදාගත් සිහින් පොල්ලෙලි කැබලි බොරළු සිහින්ව කඩාගත් උළු කැට කිහිපයක් තමයි මම භාවිතා කරන්නේ. මාධ්‍ය හොඳින් කලවම් කර බෝතලේ දිග අතට තමා ගන්න. බෝතලයට සිදුරු ගැසීමක් අවශ්‍ය නොවේ. එසේම වතුර ස්ප්‍රේ කිරීමද අවශ්‍ය නැත. තිබෙන තෙතමනය හොඳටම ප්‍රමාණවත් බීජ පැලවෙන තුරුම. අවශ්‍ය තෙතමනය වගේම බීජ පැලවීමට අවශ්‍ය උෂ්ණත්වය රඳවා ගැනීම ප්‍රොපගේටරයක තිබෙන වාසිය තමයි. අපට පහසුවෙන්ම සොයාගත හැකි දෙයක් නිසා මේ ක්‍රමය ඔබත් අත්හදා බලන්න. පුරවාගත් මාධ්‍යෙහි සෝදාගත් බීජ ටික යට නොවනසේ මෙසේ මාධ්‍යට උඩින් තබා ගන්න. මූඩිය හොඳින් වසා සෙවන සහිත ස්ථානයක තැබීමෙන් සති දෙකක් පමණ වන විට පුංචි මුල් සහිතව බීජ පැලවෙන ආකාරය ඔබට දැකගත හැකි. මෙසේ පැලවුණ බීජ ටිකක් ලකුවන තෙක්ම මෙහි තබා ගන්න පුළුවන්. සතියකට වරක් ඉන් සහිත පොහොරක්, ඒ කියන්නේ නයිට්‍රජන් සහිත පොහොරක්, අඩු මාත්‍රාවක්, සාමාන්‍යයෙන් ජලය ලීටරයකට යෝගට් හැන්දක ප්‍රමාණය දමා හොඳින් කලවම් කර ස්ප්‍රේ කිරීම මගින් ඉක්මනින් පැලවර්ධනයක් කරගත හැකි. මසක් පමණ වන විට මේ ආකාරයට සාමාන්‍යයෙන් ලොකුණු පැල ටිකක් ඔයාලට දෙක ගන්න පුළුවන්. පැල එක පොකුරට වර්ධනය වීම නිසා ටිකක් ලොකුණු පසු නැවත මාධ්‍යයක පැල වෙන් වෙන් වශයෙන් සිටුවා ගැනීම සිදු කරගන්න. එසේ සිදු කිරීමෙන් සාමාන්‍ය පරිසරයට පැල හුරු වීම වගේම ඉක්මන් වර්ධනයක් දැකගත හැකි. ඇන්තූරියන් බීජ මෙසේ පැල කිරීමෙන් ඔබටත් වැඩි පැල ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව වගේම විවිධ වර්ණයන්ගෙන් සහිත ඇන්තූරියම් වගාවක හිමිකාරියක් වීමටද හැකියාව ඇත. එසේම ආදායමක් උපයා ගැනීමේ හැකියාවද ඔබටත් ලබාගත හැකි. මම නැවත වීඩියෝවක් මගින් ඇන්තූරියම් මල් පරාගණය සිදු කරගන්න ආකාරය පිළිබඳව ඔයාලට කියලා දෙන්නම්. ඔයාලා තවම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් දැන්ම ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් නැවත තවත් දවසක අපි හමු වෙමු.